ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සෙක්වා. ඔබ සමගද වන සෙක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. තවත් සබත් දිනක උන්වහන්සේ ජා ධර්ම ශාලාවට ඇතුළුව ඉගැන්වොසෙක. දකුණු අත පණ නැති මිනිසෙක් එහිවිය. එවිට විනය දරයෝද පරිසිවරද උන්වහන්සේට විරුද්ධව චෝදනාවක් එල්ල කරන අටියෙන් උන්වහන්සේ සබත් දිනයේදී සුව කරනු ඇද්දැයි බලමින් සිටියහ. එත උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන නැගිට මෙහි මැදට මැද සිටගන්නැයි අත පැනේ නැති මිනිසාට වදාළසේක. ඔහු එහි නැගිට සිටියේය. එකල ජේසුස් වහන්සේ සබත් දිනේදී අප කළ යුත්තේ යහපතද නොහොත් අයහපතද ප්‍රාණයක් ගැලවීමද නොහොත් නැසීමද යන ප්‍රශ්නය මම ඔබගෙන් අසමී වදාළසේක. උන්වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා ඔබේ අත දිගහරින්නයි ඔහුට වදාළසේක. ඔවසේ කළේය අත සුව විය. එවිට ඔහු කෝපයෙන් උමතු වී ජේසුස් වහන්සේට කුමක් කරමු දැයි තම තමන් අතර කතා කරගන්නට වූහ. ස්වාමීන් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, ජේසු මේ ලෝකයට ආවේ ඔබව මාව ගලවන්න එතර කරන්න කියන එක යථාර්ථයක්. විමුක්තිය ඔබව නිදහස් කරන තැනකටයි ජේසු තියලා තියෙන්නේ. ජේසු ආවේ ඔබව වහල් කරන්න නෙමෙයි, නිවහල් කරන්න. ඒතර උන්වහන්සේ කවදාවත් කැමති නැහැ ඔබගේ ජීවිතය වහල්කමක නතර කරන එකට. ප්‍රේමන්තේනි, මේ ජීවිතය වහල්කමක නතර වෙනවා කියද්දී අපි ඒකයි ඉරිදා දැක්කේ. අන්ධයන්ට පෙනීම, බීරන්ට ඇසීම, උන්වහන්සේ ගොළු අයට ප්‍රීතියෙන් ගී ගයන්න, ඒ වගේම කොර අය මුවන් මෙන් පැන ඇවිදෙන, මරු කතරේ ජලධාරා ඇති වෙන, වාලුකා කාන්තාරයේ දියුල්පත් ඇති වෙන, උන්වහන්සේ මිරිඟුව දියපොකුණක් කරන තැනක ජීවිතය දෙන්න ස්වාමින් වහන්සේ ආවා කියන එක. උන්වහන්සේ අපි දකින්නේ ඊයේ සුවිශේෂ විකල් බිහිරෙක්ව සුව කරනවා. ඒ කියන්නේ උපතේ ඉඳන්ම කතා කරන්න බැරි අහෙන්නේ නැති මේ මනුස්සයව උන්වහන්සේ පැත්තකට අරගෙන ඇවිල්ලා සුව කරනවා. ජීවිතේ උන්වහන්සේ ඔබව නිදහස් කරන්නටයි ඇවිල්ලා ඉන්නේ. ජේසු කවදාවත් අදහස් කරන්නේ නැහැ මේ වෙලාවේ ඔබ ඔබගේ පීඩාව ඇතුලේ, පීඩාව අරගලය ඇතුලේ ඔබ වහලෙක් වෙනවට. ස්වාමීන් වහන්සේ ඔබව නිවහල් කරන්නටයි ඇවිල්ලා තියෙන්නේ. මගේ ප්‍රේමවන්තයනි, මේ නිවහල් කරනවා කියන තැනදී ඔබ අයිති කරගන්න ඕන විදි දේවල් කීපයක්ම තියෙනවා. එකක් තමයි උන්වහන්සේ කතා කළ කියන ජුවම්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 34 වෙනි වගන්තියේ කතා කළ කියනවා. මගේ ප්‍රේමවන්තයනි, ජුවම් 8:34 උන්වහන්සේ කතා කළ කියන වචනය, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, අපි හැමෝම කියමු, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලකි. අප්‍රමාණතියනි, මේ ඒ වචනේ කතා කරලා කියනවා පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලෙක්. ප්‍රබවමව වහල් කරන්නේ පාපයයි. අප්‍රමාණතියනි, පාපය ඔබව හිර කරනවා, වහල් කරනවා. ඒක එතන වහල්කමක්, හිරවෙච්ච තැන. ස්වාමින් වහන්සේ මෙතනින් නිවහල් කරන්නට ඇවිල්ලා තියෙන්නේ. එතන මයි ප්‍රේමවන්තනි, පාපය තුළ ඔබ පාපයට වහල් වෙනවා. පාපයේ ආනිසංස වලට, repercussions of sin, පාපයේ ආනිසංස වලටත් ඔබ වහල් වෙනවා. පාපය පැටව ගන්නවා. පාපය ඔබව හිර කරනවා. පාපය තුළ ඔබ ආනිසංස, අපි හිතමු කුඩු ගහන මිනිස්සෙක්.
හෙරොයින් පාවිච්චි කරන මිනිස්සෙක්, අයිස් පාවිච්චි කරන මිනිස්සෙක්. මම ප්‍රමාණතේනේ ඒකේ ඒකේ පාපය තුල ඒකේ පාපේ වහල් වෙනවා. ඊට පස්සේ අපි කියනවා සික් එක උදාහරණයක්. සික් එක ආවයින් පස්සේ මම ප්‍රමාණතේනේ මේ බීකට අබ්බැහි වුණයින් පස්සේ ඒවල තියෙන භයානකකම ඇල්කොහොල් නිකටින් වගේ තැන්වල අබ්බැහි වෙන ප්‍රතිශතය සම්භාවිතාවය අඩුයි. නිකටින් වල වැඩි, ඇල්කොහොල් වල ටිකක් අඩුයි. හැබැයි හෙරොයින් අයිස් වගේ දේවල් වලදී ඒකේ ඒකේ අර සෛලයකට හුරු වෙලා ඒක ඒකේ ඒකේ අවශ්‍යයි නැතුව ඉන්න බෑයි කියන මේ සික් එක මිනිස්සෙක්ව කාලකන්ණි කරනවා. ඉන්දියාවේ ඩිවයින් වල රිට්‍රීට් සෙන්ටර් එකේ රිට්‍රීට් එකට සම්බන්ධ වෙච්ච මිනිස්සෙක් හිටියා. එයාගේ අම්මව මරලා පුච්චලා වෙඩින් මුත්ත අරගෙන කුඩු ගහපෝ. කෙනෙක් සික්කේදී අම්මගේ වෙඩින් රින් එක මගුල් මුත්ත ගන්න අම්මා මරුවා. හැබැයි මන්ට එච්චර කාලකන්ණි කමක්. පාපේ ආනිසංශයක් තියෙනවා. පාපයත් එක්ක ඔබ හිර වෙන තැනක් තියෙනවා. එතකොට උන්වහන්සේ ආවේ බලන්න මේ වචනේ ඊළඟට කතා කරලා කියනවා පව් කරන හැම කෙනෙක් පාපේ වහලටි. වහලෙකුට නිවසේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. ජුවම් 8:35 වෙනි වගන්තිය. උනාස කතා කරලා කියන බලන්න ඒ තැනදී වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. සැබවින් එබැවින් පුත්‍රයා නොඔබ නිදහස් කරනසෙක් නම් ඔබ සැබවින්ම නිදහස්ය. ජේසු ආවේ ඔබව නිදහස් කරන්න. හැබැයි ජේසු ඔබව නිදහස් කරන්න ඔබ දැනගෙන ඉන්න ඕනේ ඔබ වහල් වෙලා කියලා. නැත්නම් මොනවාරි ඉඳ නිදහස වහල් කමේ තියෙන භයානකම කන තමයි, භයානකම තැන තමයි වහල් කම. වහල් කමක් කියලා දන්නේ නැති අන්ධකම. මම ප්‍රමාණතේ නාට්‍යාමිවරුන්ට මේක නාට්‍යාමිවරුන්ට හයියෙන් ඇවිදින්න කරේ බරක් තියෙන්න ඕනේ. කරේ බරක් තිබ්බාම තමයි නාට්‍යාමිවරු ඇවිදින්නේ. සමහර පෞල් ජීවිතවල ඒගොල්ලෝ කියනවා හිට්ලර්ගේ පෞල් ජීවිතයේ සෙඩිසම්. ඒ කියන්නේ බිරින්දට බෙල්ට් එක අරගෙන පහර දීලා ඒ පහර තුල මෙලෙච්ච වින්දනයක්. පහර දීලත් වින්දනයක් ගන්නවා. පහර කාලත් වින්දනයක් ගන්නවා. සයිකලොජිවල කියන සමහර වෙලාවට ඔය ගැමි සමහර සමාජවල ඒ කියන්නේ ස්වාම් පුරුෂයව අවුස්සගෙන ඒ ගුටි කන එක තුල මෙලෙච්ච සතුටක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ විකෘති ආසාවක්. මම වහල් කම්මගේ ප්‍රමාණතේනේ. ඒක අර බල්ලා මස් කට්ට කද්දි, මස් වැදල්ලක් වත් මස් කට්ට කද්දි ඒකෙන් උගේම හක්ක තුවාල වෙලා ගලනලේ කාලෙවකක කද්දි උදේන හරි රසයි කියලා. මේකේ තියෙන ඛේදවාචකය මගේ ප්‍රමාණතේනේ. මේකේ තියෙන විනාශය කොච්චර භයානකයිද? ඒතර ඔබ මම සමහර වෙලාවට පාපය හිතන්නේ නාට්ටාමි හිතන්නේ මම ප්‍රේමන්තෙනි බර තමයි මගේ ජීවිතයේ ස්වභාවය. බර ඕනේ ඇවිදින්න. අර මිනිස්සෙක් දැෂනල් එකක් ඇඳගෙන වෙඩින් එකේ අස්සම් කරන ආවයින් පස්සේ උන්නැහේ පෑන තියාගෙන බලාගෙන ඉන්නවලු. අස්සම් කරන්න නැති වුණාම මොකද වෙන්නේ? ඊට පස්සේ පූජා වෘද වුණේ සමිති ළමයි දිනට කිව්වලු, පුතා මේසේ හොල්ලන්න කියලා. මේසේ දැන් මේසේ හොල්ලනකන් අස්සම් කරන්න බෑ. ඊට පස්සේ මේසේ හොල්ලද්දී මිනිහා නියමට අරගෙන මේසේ හෙල්ලද්දී අස්සම් කරාලු. බලද්දී බස්කොන් දොස්තර කෙනෙක් අවුරුදු 30 ගාණක්. තේරුණාද කියන එක? ඉතින් අර බස් එකේ යනකොට ටිකට් ලියලාමයි පුරුදු වෙලා තියෙන. මේසේ හෙල්ලෙන්න ඕනේ අස්සම් කරන්න. හිතේ ඒක තමයි නිවහල්කම කියලා. ගෙන උදේට ෂොට් එකක් දැම්මේ නැත්නම් අතපය වෙවුලනවානේ. ඒ කියන්නේ නිදහසේ ෂොට් එක. සමහරවල් ටොයිලට් යන්න වුණත් සිගරට් එක ඕන නැහැ නේ. දැන් ඒක කියන්නේ ඒක එත ප්ලේන්ටියත් එක්ක සිගරට් එක ආවෙ නැත්නම් අර ජින්ජර් බියර් නැතුව කන්න බෑ වගේ නේ. එහෙම තැනක වහල් කමක්. ජීවිතයේ අසබ්බ දෙයට වහල් වෙලා හිර වෙලා සම්බන්ධතාවල වහල් වෙලා හිර වෙලා මම ප්‍රමාණතේ ජීවිතේ ඔබ දැනගන්න ඕනේ මේක වහල් කමක්. නිවහල් නැහැ.
ඉතින් වහල් කමට හුරු වුණයින් පස්සේ ජුදා සල්ලි ගන්න හුරු වුණා වගේ පුරුදු වුණයින් පස්සේ මම ප්‍රේමවන්තනේ ඒ පුරුද්ද ඔබ මේ ඒක normal abnormal abnormal වෙච්චද normal වෙනවා ඔබ දකින්නේ එක ඔබ හැමතැනම දකින්නේ අහන්නේ එක ඔබට පේන්නේ එක ඒතර බිහෙවිය එකෙන් ඔබ හිතනවා මේක තමයි විදිය කියලා ජේසු හම්බ වෙන කම්ම ජේසු මුණ ගැසෙන කම්ම මගේ ප්‍රේමවන්තනේ මේ වහල් කම නිදහස් කරන්නයි ජේසු ආවේ අද අපි සුවිශේෂය දකින්නේ මේ මනුස්සයව සබත් දිනක වෙන මේ සිද්ධිය. තවත සබත් දිනක උන්වහන්සේ ධර්මශාලාවට ඇතුළුව ඉගැන්වෝසේක. ජේසුගේ ජීවිතේ නිදහස බලන්න. ජේසු කොච්චර නිදහස් කෙනෙක්ද? ජේසු කොච්චර නිදහස් කෙනෙක්ද? ජේසු කිසිම තැනක වහල් වුණේ නැහැ. හිර වුණේ නැහැ. ජේසු කොච්චර අම්මට ආදරේ වුණා අම්මගිනුත් එතර වුණා අබිනික්මන් කරා ජේසුස්තන ලස්සන නිදහසක් ඇටැච්මන්ට් එක බැඳීම අපිව වහල් කරනවා මගේ ප්‍රේමාන්තේ ඒක කූඩැල්ලෙක් වගේ හරියට හැබැයි කනෙක්ෂන් එක ඔබට ශක්තිය දෙනවා ප්ලග් එකක් වගේ ෆෝන් එක කනෙක්ට් කරයින් පස්සේ එතන ගලන ශක්තියක් තියෙනවා අපි පුද්ගලයන්ට සම්බන්ධ මිසක් බැඳිලා නැහැ බැඳීම් නෙමේ සම්බන්ධතාවයන් relationships misak attachments neme attachments oba wahal karanawa eya nathuwa mata bæ kiyana tanadi oba avagamamma oba pauthi putgilata wahal wenawa eka oba kiyannone ekkeneta vitarai eya nathuwa bæ kiyala kiyannone oba jesusota vitarai vena kisima kenekta oba ide kiyanna bæ api connect wenawa misak attach wenne ne උන්වහන්සේ හරිම දෑබරයි කනෙක්ටඩ් ආදරය කරා හැම කෙනෙක්ටම ආදරය කරා අවසානයේ දක්වාම ප්‍රේම කරා කියලා ජුවම් 13 එකේ කතා කරලා කියනවා හැමෝටම ආදරය කරා හැබැයි ඇටැච් වෙන්නේ නැහැ ඔයා නැත්තම් මම ඉවරයි ඔයත් එනවාද මාත් එක්ක කුරුසේ මැරෙන්න මගේ දෙහැ පැත්තෙන් ඉන්න එහෙම කියපු කවුරුත් නැහැ ජුවම් තුමා ඔළුවේ ඔළුව පපුවේ තියාගෙන තුරුල්ලා හිටියා ජෙස් ඔළුව ගන්න කිව්වේ නැහැ හැබැයි මැරෙන්න එන්න කිව්වෙත් නැහැ. නිදහස් තැනක ජේසු හිටියේ. ඒතර ජේසුගේ නිදහස්කමත් එක්ක ජේසු මොන ධර්මශාලාවට ගියේ? එතන ගිහිල්ලා දේශනා කරා. තාත්තා ගාවට තාත්තව හම්බ වෙන්න ජේසුගේ වෙලාව ගත්තා. මහා නිදහසක නිදහසක ජේසු ජීවත් වුණා. පුජක ජීවිතේ පිතුමෙක් විදියට මගේ ප්‍රේමන්තේනි ඒ නිදහස අපිට උන්වහන්සේ හරි දයාබරව ඩිරෙක්ට් දීලා තියෙනවා. ඔබට තියෙන නිදහස ඔබ ඇති කරගන්නට ඕනේ. පියතුමෙක් වෙච්ච ගමන්ම ලෝගුවක් දාගම්ම ගත්ත කමම ඉන්න ඒ නිදහස හම්බෙන්නේ නැහැ. ඒක ඔබගේ චොයිස් එකක්. බැඳෙනවද? වහල් වෙනවද? නිදහස් වෙනවද? එනිසා ඒක අපේ චොයිස් එකක්. ජේසු ඒ තීරණය ගත්තා. අවුරුදු 30ක් හිටිය ගේ අතහැරලා ජේසු ගියා. නිදහස් වුණා. ඒ නිදහස් වීම තුළ මම ප්‍රේමවන්තනි මතක තියාගන්න ඒ නිදහස ඇවිල්ලා වල්බూరు නිදහසක් නෙමෙයි මට ඕන දේ කරන්න නිදහසක් නෙමෙයි සැපවින්ම නිදහස් වෙන්නේ ඔබ ස්වාමින් වහන්සේගේ කැමැත්තට වහල්ුණයින් පස්සේ අහගන්න මේ වචනය ඔබ සැපවින්ම නිදහස් වෙන්නේ ස්වාමින් වහන්සේගේ කැමැත්තට වහල්ුණයින් පස්සේ එහෙම නැත්නම් ඔබට ඕන දේ කරන්න ෆ්‍රී බර්ඩ් ලා වෙන්න නෙමෙයි මයි කා මයි පෙට්‍රල් මයි බිස්නස් කියන්න නෙමෙයි මට ඕන දෙයක් තියෙනවා මට ඇස් දෙකක් තියෙනවා මට ඕන එකක් බලන්න පුළුවන් මට අත් දෙකක් තියෙනවා මට ඕන දෙයක් කරන්න පුළුවන් මට කකුල් දෙකක් තියෙනවා මට ඕන තැනක යන්න පුළුවන් this is my freedom you cannot poke your nose into my freedom මගේ නිදහසට ඇඟිලි ගහන්න කාටවත් බෑ ඒක නිදහසක් නෙමෙයි ඒක ඔබගේ ඇඟ ඉල්ලන දෙයට රාගය ඉල්ලන දෙයට හිත ඉල්ලන දෙයට වහල් සමහර වෙලාවට ඔබට මේ වෙලාවේ නැද්ද වඩේ ඕනේ කිව්වොත් වඩේම ඕනේ නැද්ද මේ වෙලාවේ ප්ලේන් ටිකක් ඕනේ ප්ලේන් ටිකම ඕනේ ඒක හම්බ වෙනකන් හරියන්නේම නැහැ මට මෙන්න මේ වෙලාවේ මේ කෝණෙමයි මට අර සෙරප්පු දෙක ඕනෙමයි මම ප්‍රමන්තිනේ ඉතින් මරාගෙන හරි එතනට යනවා ඒක හම්බ වෙනකන් ඔබ නිදහසක් කේන්ති යනවා විසි කරනවා ඔබට ඕන දේ ඕනෙමයි මම ප්‍රමන්තිනේ ඒක වහල්කමක්
Benidahasnya, ini awasitanya, buat icu-icu kela katakan di, buat anak tarwela itu napasengnya no, welcome. Mabre manti ini, nama tu matakar no, sebabin niwal wenne, unwahan sike kemet data wahal wena velave. Yesus kaya, unahan se palu kare regiel la, engga illan ade lop kare. Batakin ne indala tatage wacanaya ta mage kama mage tatage wacanaya kiyana tanata aave mata shaktiya denne mata jeevithaya denne e wacanaya kiyana tanata aave Yesu ekai juam 4:34 katha karala kiyanne mage aaharaya mage piyanan wahansage kamatta kirimai kiyala mage bhojanaya nam maayu tanan wahansage kamatta kirimat Unahas ke karya ni mama tepat kiri mati ya. Unahas se lukt mage mai premanti ani. Unahas se lukt mage dolas se ni parish de hatalis namu ni vaganti kena. Mati ektara bautis masa apne agam polu vagini lal ni rame mi. Gin na dana me avili tibe nam kotra nam honda da. Mata ektara bautis masa apne agam labal nati be. Itu anu turu mama tadi situ weda nawe n pasu mi. Me Yesu katakan ni merena kagana. Bautis masa apne ag. Mampir monte ni, mata ikan venaka mata kaki anu amarui. Cipta ye, ubagi kemetta, swamin wahas ge kemetta, muhud wagi, watur wagi. Meloke itu, ye kemetta ngobe liye itu gat tama, malu ek danggalan wagi, badanggalan none. Ayah nu restless. Bahasa dia kau bertension, nak kau berkelapin, naya mikir ni mem, pada oksigen naya warga, corona hari la warga hari itu, mau tanggalan none, pada mata panatnya ni, eh waturi, sudahat mau jalan dah rawe, itna ini mata sepa, itna ini mata satu ter, api wede itu ni mager permainan, api eh waturi ngeliya taragan, machine high keragan, nanti machine high keragan, loke oksigen, erika kumari uragan. Teragen, kagen, katte kagen, dangan, adegan yang anci ini dia. Oba wajib Swami masuk ke kemat ter, eh watur ayoba inno one. Itena ayoba ke ciri dia, dia enggak tu malu ekwage, oba dangan none, oba dangan none, eliat evatna impasse, wede tienne, api dangan lewa, dangan ek ballroom keragena, bangar, adde, dangan ek tawa dancing steppe kagena, break dance keragena, Michael Jackson lewage, e dangan ek ekat api arte kagkhada agena, itena niya mata dangan lewa, kena e dangan ek tawa sistem meka, mul lokiam, me husmane tu dangan lewane mage premante. Ini tanggalan negar beat terakta agan, tanggalan negar steps ta agan, ini mana namda agan, tanggal ini lama, tamai jiwite kelahi tanah. Malway ini waturi, bagai nidahas ini unahas ke kemette, wenah tanah kan nemai. Hari mati ini unahas ya awe, ini nidahas kan kia den. Ini tanah di loko yang dakin ada atar lama unahas ke kemette terwetet di. Mama ya tule. Unahan sike kemat itu la galanoa, ekemat itu la mama yana ama ge premanti ni. Eni sayi Yesuave bawani daskaran. Yesu darma shala aval deshan akramin Ganga kwage galagne yana Swami unahan sike kemat tu venakam. Alsuishishye devani vaganti unahan sike takila wacne balam. Evita vinaya daroyoda, Parisi varda unahan sike virudda va chodna avak ellakarana atien. Unahan se sabat tine di sukrunu adai kalin waganti gana puti. Unah dharma shala waligyan nusek. Dakunu ata pananati minisek eivya. Dami manusia ge dakunu ata pananai. Mami mandi dakunu ata pananai kiya la kiya di. Eyan mi ata vedakran ni nai. Mi ata vedakran ni nai. Eyata ekyan ni mihimata mayan ni mi. Eyata vedakran atak ni mi. Ikan bulu belah mana mihmat mai. Mai premu antar sahudre sahudre ni. Unwahan se adh obat kata kerana de adh obat kata kerana de. Ini jiwit mana megeragan yang tamai ini mana. Mega megeragan ni. Takunu antar kiatdi. Manusia ke jiwit kuccher wedagat. Vaksin ni kahwa. Vaksin ni ke gahan putu tiarat kene.
දැන් මේ පැත්තේ ගහනෙක් කෙනා ඉන්නවා නම් පුටු තියලා තියෙන්නේ මේ පැත්තට. අපි මේ පැත්තේ ඉඳගන්න මොකද වම් අතට ගහන්නේ. දකුණු අත උස්ස ගන්න බැරි වෙනවා හරියට වැදුනක් බැස්ස. මොකද දකුණු අත ඕනේ අපිට වැඩ කරගන්න. මගේ ප්‍රමාන්තේනි ජීවිතේ දකුණු අත. බුදුට හිතලා බලන්න මේ අත නැතුව මුළු ජීවිතයක්ම ජීවත් වෙද්දී ඒ මිනිස්යාගේ ජීවිතේ හිරවෙච්ච තැන වහල්කමක් හිරවෙච්ච නිවහල් නැ නිදහස් නැ එයාට මේ අතින් මේ අත උස්සන්න ඕනේ මේ අතින් අල්ලන්න ඕනේ මේ අතින් ලියන්න ඕනේ මේ අතින් එකක්වත් කරගන්න බෑ වහල් අධ්‍යාත්මික අබ්බඝාතකමක් ඔබගේ දකුණු අත වැඩ කරනවා නේද ඔබගේ දකුණු අතින් ඔබ මොකද කරන්නේ අන්න ඒකයි වැදගත්කම. ඔබගේ දකුණු අතින් ඔබ මොකද කරන්නේ? හරි වැදගත්. ඔබට ඇස් පේනවා නේද? පේන ඇස් වලින් ඔබ මොකද කරන්නේ? අන්න ඒකයි වැදගත්. ඔබට බුද්ධියක් තියෙනවා නේද? මොනවද ඔබ කල්පනා කරන්නේ? ඔබගේ කකුල් දෙකක් තියෙනවා. ඔය කකුල් දෙකෙන් කොහෙද යන්නේ? මම ප්‍රේමවන්තයනි, ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය, ඔබගේ ශක්තිය, ඔබගේ හදවත මේ ශක්තිය ස්වාමින් වහන්සේ දීලා තියෙන අවයව වලින් ඔබ මොකද කරන්නේ? අපේමන්තේනේ ගොළු මිනිස්සු අවික්කල් බීරෙක්. හර කතා කරන්න බෑ. ඇහෙන්න නැතුව කතා කරන එකේ තේරුමක් නැහැ. කතා කරන භාෂාවේ තේරුමක් නැහැ. හස්නල බ්ලාස්ලා බ්ලාෂිගලි ලොබ්ලාක්ලා ෂිලි බ්ලාක්ටි කිලා බ්ලා. චලම් ලකිලම් ලක්ලාම් ලික්ලා බ්ලා ජුම්ලාක්ලා. තේරුම් මට තේරෙන්නේ නැහැ බාවෙන්න. කර කතා කර පමණින් වැඩක් නැහැ. සමහර දේශනාත් එහෙම තමයි නැද්ද? ඕනම එකක් එහෙම තමයි. භාෂාව තේරුණාට කියන තේරෙන හර කියන දෙයක් නැහැ. එතන ගන්න දෙයක් නැහැ. කනෙක්ෂන් එක නැති වුණොත් ඉවරයි. ඒතර ඔබගේ ජීවිතය උන්වහන්සේගේ ශරීරය, උන්වහන්සේ හිස ඔබගේ ජීවිතය අවයවයක්. ඒතර මේ තැනදී තේරුමක් නැති වෙලා. ඒතර මේ මිනිස්සුගේ අත පණ නැහැ. ඔබගේ ජීවිතේම පණ නැහැ. වැඩක් නැහැ. පණ තිබ්බට ආත්මය නැහැ. ආත්මය නැතිකොට අරමුණ නැහැ. ඉලක්කයක් නැහැ. ටාගට් එකක් නැහැ. කනෙක්ෂන් එකක් නැති වෙලා. ඔබ කරන්නේ. ඔබ කරන්නේ ඔබට ඕනේ මහජරා වැඩ. සමිනහසගේ හඬක් ඇහෙන්නේ නැතුව අත පණ නැහැ කියන්නේ මගේ ප්‍රමාණිත මොකද වෙන්නේ? අත පණ නැහැ කියද්දි ඒ කියන්නේ අත පණ නැහැ. දැන් අත පණ නැහැ. ඔබ තියන් කමන්නේ අත පණ නැහැ. දැන් මේ අත පණ නැත්තම් මේ අත පණ නැත්තම් ඒ කියන්නේ මොලේ සෛල යනවා. මොලේ නියුරෝ වලින් පණිවිඩ යනවා මේ සන්ධි වලට මාංශ පේශි වලට ගියාම ඒ මාංශ පේශි වැඩ කරනවා සන්ධි වැඩ කරනවා අත දිග හැරෙනවා. ඒ ඔක්කොම කනෙක්ෂන් එකකින් වෙන්නේ. අර බීපු මිනිස්සයා සීන්දුව කියන්නේ දිසාවෙවයි සීගිරියයි තිස්සා වැවයි සීගිරියයි කිවලු වැව සීගිරිය බීලා වර්මාර් වෙලා වැදෙන වර්මාර් වරම්ම සීක එක වැඩ කරන්නේ නැහැ. බීමු මිනිස්සුන්ගේ ඔක්කොම එමයි වර්මනු මයින්ඩ් එකෙන් පණවිඩේ යන්නේ නැහැ. අන්න එකයි කියන්නේ දෙන්න මම ආදර ප්‍රමාන්තයනි. එතකොට පණවිඩේ යන්නේ නැහැ. එතකොට මම ප්‍රමාන්තේ ඒ හිස ඔබ අවයවයක් ඒ නියුරෝන හරහා කනෙක්ෂන් එකක් කමාන්ඩ් එකක් යනවා මේක කරන්න කියලා. ඒතර ඔබගේ ජීවිතේ ඒ හන නැත්තම් ඒ කමාන්ඩ් එක නැත්තම් ඔබගේ ජීවිතේ අන්ධ භූත වෙලා ආතක් පාතක් වෙලා නන්නත්තර වෙනවා. මම ප්‍රමාණතේ ඔබගේ ජීවිතේ කිසිම අරමුණක් නැහැ. ඒ මිනිස්සුගේ අත තමයි පණ නැත්තේ. පණ නැහැ කියලා කියන්නේ මොළේල සම්බන්ධ නැහැ. ස්නායු වැඩ කරන්නේ නැහැ. පණිවිඩ යන්නේ නැහැ. මැරිලා අත්ත මිදිවැලට සම්බන්ධ නැහැ වගේ වෙන් වෙච්ච අත්තක් වෙලා ඒ අත අපි ජීවිතේම වෙන් වෙච්ච අත්තක් වෙලා උනාසගේ කනෙක්ෂන් එක නැතුව අපිට කරන්න කිසිම දෙයක් කරන්න නැහැ. ජුවම් 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය බලන්න. ජුවම් 15 4 උනාස කතා කරලා කියනවා අත්ත මිදිවැලට යාවි නැත්නම් මාතුල සිටින්න මම දුබදුර සිටිමි. අත්ත මිදිලට යාවි නැත්නම් වෙන්ව පළදරන්න ඊට නොහැකිසේ. ඔබ මහා ඒකාබද්ධ නොවුණා නම් ඵල දැරීමට ඔබට නොහැකිය. මිදිවැල මමය, ඔබ ආතුය. යමෙක් මා තුළ සිටින්නේද මම ඔහු තුළ සිටිම්ද? එතනත්තේ බොහෝ ඵල දරයි. මන්ද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. අතක් කැපිලා වෙන්වෙච්ච ගමම්ම අත මැරෙන්නේ නැහැ මගේ ප්‍රමාණයට.
අතුව අත සම්පූර්ණ කපලා හැපිලිම ඇක්සිඩන්ට් වෙලා මේ අත වෙන් වෙලා වැටුණායින් පස්සේ ඒ අතට පණ තියෙනවා. සෛල මැරෙන්න විනාඩි ගානක් යනවා. ටග්ගලා අත අයිස් එකේ දාලා ගිහිල්ලා හොස්පිටල් එකට ගියාම නිසි සත්කමකින් ආයි කනෙක්ට් කරන්න පුළුවන්. වෙන් වෙච්ච ගමන් මම පණ නැති වෙන්නේ නැහැ. එනිසා ඔබගේ ජීවිතයේ කනෙක්ෂන් එක නැතිව අධ්‍යාත්මික නර්ව් සිස්ටම් එක ශුද්ධාත්මයන්ගේ කනෙක්ෂන් එක නැතුව ඔබ මොනවා කරත් වැඩක් නැහැ. ඔබගේ ජීවිතේ පණ නැති ජීවිතයක්. අරුතක් නැති ජීවිතයක්. තේරුමක් නැති ජීවිතයක් මගේ ප්‍රේමාන්තයනි. ඉතින් මෙතන ඉන්න පරිසිවරු එයාලා බලා දැන් අත පණ නැති මිනිස්සයා එනවා. සබත් දවසේ අතපණ නැති මනුස්සයා එනවා. සමහර මේ මනුස්සයා ලොකු බලාපොරොත්තුවකින් එනවා ඇති. බලාපොරොත්තුවකින් එනවාද ජේසු ඉන්නවා. ජේසු ඒ වෙනකොට සබත් දවසේදී සුව කරපු තැන් තිබුණා. සබත් දවසේ අමුනාසේ සබත කරකලා පෙරලලා තිබුණේ. ජේසුගේ ආදරය දැනුණා. ජේසු ගාමට ආව කිසි කෙනෙක් හිස් අතින් ගියේ නැහැ. ජේසු සුව කරා. දැන් මේ දවසේ යාර දැනගන්නම් වෙනවා ජේසු එනවා සබතේදී අනිවාර්යෙන් සිනගෝගේට දේශනා කරන්න. ජී මේ මනුස්සයා සිනගෝගේට එන්නේ තේරුමක් එක්ක. ජීවිතයේ සමාඩ සිනගෝගේ එන්න කාරණාව අත පණ නැති කම. ඔබගේ ජීවිතේ දුබලකම හේතුවක් වෙන ස්වාමීන් වහන්සේව හම්බ වෙන්න. ඔබගේ ජීවිතයේ අවශ්‍යතාවය ස්වාමීන් වහන්සේ හමු වෙන කේන්ද්‍ර ස්ථානය වෙනවා. ඒක ලස්සන දෙයක්. ඔබගේ අවශ්‍යතාවය හිස්කමේ පාළුවේ තනිකමේ කඩා වැටීමේ බිනීමේ වැටීමේ නන්නත් අරවීමේ හේතුව සමහරකට ජේසුව හමු වෙන්න ඒක ඉම්පෙටස් එකක් තල්ලුවක් අරමුණක් වෙනවා. මේ මනුස්සයා එනවා ජේසු ගාවට. ජේසු වෙතන දේශනා කරනවා මගේ ප්‍රමාණතේ. ඒකම් පරිසිවරු වෙනවා අර මනුස්සව එක්කම මනුස් පරිසිවරු කතා කරලා එවුවද දන්නේ නැහැ. පරිසිවරු කතා කරලා එවන්නත් ඇති නැත්නම් එනවා දකින්නත් ඇති පරිසිවරුන්ගේ වෙන ප්ලෑන් එකක්. ජේසු ආවේ ශුද්ධාත්ම අනුභවයෙන්. පරිසිවරු ඒ වෙනකොට සමාජයේ ලොකු ලොකු නිලතල දැරුවා ලොකු දේවල් කරා. එයාලට ප්‍රසිද්ධියක් තිබුණා. එයාලට තේරුමක් තිබුණා මගේ ප්‍රමාණතේ. හැම තේරුමක් තුළම එයාලා ජීවත් වුණා. ජීවත් වුණාට කනෙක්ෂන් එකක් නැහැ. ඒකයි උන්වහන්සේ ජුවාම් සමා වෙන්න මතේ 7:21 කතා කරලා කියන්නේ මට ස්වාමිනී ස්වාමිනී කියන අය සියලු දෙනාම දේව රාජ්‍යයට ඇතුළු වෙන්නේ නැහැ. මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට ස්වාමිනී ස්වාමිනී කියන අය සියල්ලම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නේ ඔය. ඒ දවස්වලදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී අපි ඔබේ නාමෙන් දිවස් රැකි නොකීමද ප්‍රබල ක්‍රියා නොකරමුද දුෂ්ණාත්මයන් දුරු නොකළෙමුද ඔබේ නාමෙන් නොඑක ප්‍රබල ක්‍රියා නොකරමුද යමට කියනවා ඇත. එවිට මම කිසි කලක ඔබ නොහැඳුනමි. දුදැනරේ මා වෙත නහක් වයන්න යොන්ට කියන්නෙමි. පරිසිවරු විනයදරු ධර්ම කියා දුන්නා. පරිසිවරු මොසෙස්ගේ ව්‍යවස්ථාව රැක්කා. ජේසු එතන හිටියා. අපි මොන්ටේ නමුත් මෙහෙවීමක් නැහැ. කනෙක්ෂන් එකක් නැහැ. මැරිච්ච ජීවිත අර මනුස්සගේ අත විතරයි පණ නැත්තේ. ශනිකර ස්වාමීන් වහන්සේගේ මෙහෙවීමක් මගපෙන්වීමක් නැති ගල් වෙලා හිරවෙල්ච්ච තරඳන්නු වෙච්ච ජීවිත මගේ ප්‍රේමාන්තය. යකඩ මගේ සීතල කිසි මොනුහුමක් නැති චරිත. සිස්ටම් එකක හිරවෙලා සම්ප්‍රදායකක වහල් වෙලා නීතිය තුල ගිරිලා ස්වාමීන් වහන්සේගේ කැමැත්ත අමතක වෙච්ච චරිත. එයාලා එන්නේ සබත රකින්න. සබතදී ජේසු මොකද කරන්න කියලා බලන්න. ධර්මශාලාවේ අර මිනිස්සයා එන්නේ ජේසු හමු වෙන්න. ජේසු එන්නේ නිදහස් කරන්න. හැබැයි එයාලා එන්නේ ජේසුව අල්ල ගන්න වහල් කරන්න. වගන්තිය ගන්න. සුවිශේෂයේ එවිට විනය දරයොද පරිසිවරුද උන්වහන්සේට විරුද්ධව චෝදනාවක් එල්ල කරන අටියෙන් උන්වහන්සේ සබත් දිනේ දේශෝ කරනු ඇද්දයි බලමින් සිටියා. දැන් කියන්නේ දැන් ජේසු මොකක්ද දේශනා කරන්න කියලා දන්නේ නැහැ. ජේසු කතා කරන එක දන්නේ නැහැ. දැන් ධර්මශාලාවේ පුස්ක ඒක පොතක් අරගෙන ස්ක්‍රෝල් එකක් අරගෙන දේශනා කරනවා. එයාලා බලනවා අතපණ නැති මිනිස්සයා වේ නෝ ජේසු නෝ අතපණ නැති මිනිස්සයා ඉන්නවා ජේසු නෝ අතපණ නැති මිනිස්සයා නැද්ද? දැන් මෙතන සප්‍රසාද වහන්සේ ඉන්නවා ඔබ උතන ඉන්නවනේ. පල්ලි ආව කාලේ මං කියන්නේ පල්ලි ආව කාලේ ඔබ දෙලි කියන්නේ ඔබ ඔබගේ පල්ලි ඉන්නේ නැතිනේ නැද්ද? දැන් ඔබ ජේසු දිහාද බැලුවේ? ඇසිලින් දිහාද බැලුවේ? ජොසපින් දිහාද බැලුවේ? තේරුණාද? ඔබගේ අරමුණ කොහෙද තිබුණේ?
ඔබ ස්වාමි දිහාද බැලුවේ? ඔබ පල්ලිය ඇවිල්ලා මොනවද කරේ? ගැලවුණාද? වෙනස්ුණාද? නිදහස්ුණාද? වහල්ුණාද? මම ප්‍රමාණතේ රටේ නැති කුණු කොන්දර ඔක්කොම ගොඩ ගහගන්නේ පල්ලිය අපි. කරන පව ඔක්කොම කරන්නේ පල්ලිය. හැබැයි නමට එනවා පල්ලියට නේද? ලොක්ඩවුන් එක නම් හිතලා බලන්න. ඇයි? ඇයි මම මොනවද කරේ මෙතනද කියලා. එක එකිනෙක කුණු ගොඩවල් හොයන තැන අර එක මම එක මිසිස් ධනපාල ඇවිල්ලා කිව්වලු නැද්ද? ෆාදර් කිව්වලු ෆාන්ද මේ මං නම් ආයි පල්ලියෙ නැහැ. ඈ මොකද මිසිස් ධනපාල මොකද උනේ? මට නම් කියන්න එපා මල්ලි එන්න කියලා. මේක මහා ජරා ගුබ්බෑමක්. මේක ඇතුලේ පූජාව වෙලාවේ වෙන දේවල් බොහොමසේ දැක්කන කලකිරනවා. මොකද වෙන්නේ? මෙතන එක එක්කෙනා කතා කරනවා අඳින ඇඳුම් මහා ජරාව නැත්ද? ෆෝන් තියාගෙන කොට කොට ඉන්නවා. මේක පල්ලියක් නෙවද? මං නම් කතා කරන්න එපා. මම නම් ආයි මේ පැත්ත පලා තෙන්නේ නැහැ. මොසි ෆාද කිව්වද? හරි මිසිස් ධනපාල ඔයා ආයි පල්ලිය එන්න එපා. අන්තිම දවසට පල්ලියට ඇවිල්ලා මම කියන දේ කරන්න ඔබ කියද්දි අන්තිම දවසේ පල්ලිය යවම කිව්වා මිසිස් ධනපාල මම පූජා පටන් ගන්න යන්නේ. ඊට පස්සේ ලොකු කිරි මුට්ටියක් දෙනලු කට ලොකු කිරි මුට්ටිය. ඒක කියලා කට කැපෙන්න පුරවලා කිව්වා මිසිස් ධනපාල මම පූජාව තියන අතරතරේ ඔයා පල්ලිය වටේ කිරි බින්දුවක්වත් හලන්න නැතුව ගිහිල්ලා ඇවිල්ලා මට කියන්නකෝ ඊට පස්සේ දැන් පල්ලිය එන්න ඕනේ නැහැ කිව්වා. මිසිස් වන මොකක්ද නෙමෙයි කියලා. දැන් මිසිස් ධනපාල සාරියත් පටලවගෙන දැන් මොකද කරන්නේ? කිරි මුට්ටි ඔළුවේ තියාගෙන දැන් පූජාව ඇතුළේ මේ ගීතය දෙවන් පහන් කියද්දිම දැන් මොකද කියන්නේ? කිරි මුට්ටි ඔළුවේ තියාගෙන මිසිස් ධනපාල වට යනවා. මිනිස්සු බලනවා මොකක්ද නෙමෙයි මේ උන්න හැට මොකද වෙලා තියෙන්නේ කියලා. බලද්දි දැන් මිසිස් ධනපාල කිරි මුට්ටි හලන්න තුවන්නේ. අම්මෝ අයියේ අම්මා කියන මහා පරිස්සමෙන් හෙමින් ඉච්චර කිරි පුරවලා පල්ලිය වටේ ගිහිල්ලා යන්තම් පූජාව ඉවර වෙන්න යද්දිම මිසිස් ධනපාල පල්ලිය වටේ කොමාරි හෙමින් ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවලු දැන් කිරි මුට්ටිය තියාගෙන. ෆාදාම් ඔන්න හරි ෆාදා ඔන්න කොහා කිව්වා මෙන්න කිරි මුට්ටිය බින්දුවක් අතලුන්නේ අපිට වැඩක් දුන්න තායි නියමට කරනවා. දැන් ඉතින් මම ආයි පල්ලිය එන්නේ නැහැ කිව්වා. හරි මිසිස් ධනපාල මේ පල්ලිය එන්න එපා. මේ කිරි මුට්ටිය අරගෙන එන වෙලාවේ කී දෙනෙක් කතා කරාද? ෆෝන් බල බල හිටියද? කැත විදිහට ඇඳගෙන හිටියද? පල්ලියේ ඇවිදවිද හිටියද? ඈ ඒව මන් දන්නේ නැහැ ෆාන්ද. ඒව බලන්න වෙලාව මේක මේ කිරි මුට්ටිය හලන්න නැතුව මම බොහොම අමාරුවෙන් අරගෙන ආවේ නැද්ද? මේ ඒක බල බලන්න පුළුවන්ද කියලා. මිසිස් ධනපාල ඔයාගේ අවධානය කිරි මුට්ටියේ තියෙද්දි ඔයාට අනිත් අය පේන්නේ. හැබැයි ඔබ ඔයාගේ අවධානය දෙවියන් මත තියෙන තැන ඔයා දැකලා තියෙන අනිත් අයගේ කුණු ගොඩවල් එන්න පල්ලියපා. පල්ලිය එන්න මෙපා යන්න කියලා කිව්වලු. අරමුණ කොහෙද තියෙන්නේ? මම ප්‍රමාණතේ දැන් මෙයාගේ ජීවිතේ මේ පරිසිවරුන්ගේ ජීවිතේ එයාලගේ ජීවිතේ යොමුව ජේසුස් සුව කරනවද නැද්ද? මිනිස්සු දැනන් හිටියේ නැහැ. එයාලා දැනන් හිටියේ නැහැ. එයාලට සුවයක්. එයා සුදු වුණු ගාපු සෝන් ගෙවල් ඇතුලේ කුණු කොටවල් තැළුණු බින්දුණු තැන් වහගෙන එළියේ පොත්ත ටසල ලොකු කරගෙන පෙට්ටි එල්ලගෙන ternaryද කියන එක පච්චක මෙහෙම ගාගෙන ශාල්මකෂම යාවේ මොකද පන්දන පටවල දාගෙන දේව වචනේ එල්ලගෙන ඉන්නේ. හරි සෙන්සලෙප්පෙන් ඇවිදින්නේ. එයාලා වහගෙන තියෙන ඇතුලේ කුණු කොටවල් ජේසුස් ආවේ එයාලව නිදහස් කරන්න. අපි මාත නමුත් එයාලා ඉන්නේ වෙන තැනක. එයාලා ඉන්නේ අඩුපාඩු හොයන්න. එයාලා ඉන්නේ ඇඟිලි දික් කරන්න. ජීවිතය නිදහස් කරගන්න නෙමෙයි. අය හතර ප්‍රමාන්තන ජීවිතය නිදහස් කරගන්න නෙමෙයි. ඒ මිනිස්සයා මොකද කරන්න කියලා බලද්දි ජේසු එක්සැක්ට්ලි දන්නවා එයාගේ සිත වචන ගන්න. ඒ තුනහසේ උන්ගේ සිතුවිලි දැන බලන්න හීබ්‍රු පොතේ 4:12. ජේසු සිත දන්න උනාසසිත අඳුරනවා. හෙබ්‍රු 4:12 දෙවන වහන්සේගේ වචනය ජීවමාන ක්‍රියාශීලී දෙමුවත් කඩුවකටත් වඩා තියුණුයි. ආත්මේ ප්‍රාණයෙන්ද සන්ධි ඇට මිදලි වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේය. සිතේ සිතුවිලිද අරමුණුද විමසන්නේය. සිතේ සිතුවිලි අරමුණු විමසන්නේ දෙවන වහන්සේගේ වචනය. ජේසු කියන්නේ වචනය අනු ඔබගේ සිතුවේ ඇත්තම දන්නේ උන්වහන්සේ. වහගෙන ඉන්න පුත්තස්සේ, ඇඳගෙන ඉන්න ඇඳුමාස්සේ, ඔබගේ ප්‍රෝණාව රැවටිල සෙප්පඩ විචාවස්සේ ගඳ දන්නේ උන්වහන්සේ. එයාලගේ සිතුවිලි දැනගන්නවා. මගේ ප්‍රමාණතේ සිතුවිලි දන්නවා විතරක් නෙමෙයි,
ඒ පිරිස අතරේ අතපණ නැති මිනිස්සයා අතපණ නැත්තම් ඒක පේන දෙයක් නෙමෙයි සමහර වෙලාවට පේන තැනක නෙමෙයි ඉන්නේ හැබැයි ජේසු ඒකත් දකිනවා සිතුවිලි දකිනවා ඔබගේ ඔබගේ පීඩාවත් දකිනවා ජේසුගෙන් සැඟවෙන්න ඔබට බෑ Eka gita wala kasi tisnamay unahase ekolahe katakala kiyanne mage premawanthene gita wala kasi tisnamay unwahanse katakala kiyana obagen sangavi api koheetada yannada unahase katakala kiyana mage premawanthene dahawena gandaren puthe 139 wacana katakala kiyana pantana kiyana melana Hattu di vagantia. Uben sangavi mama kotanata yamda. Uba idirien kotanata palayamda. Swargeta nagunat. Uba ehiya. Patalata basa satapunat. Uba ehiya. Ma nagina hirata gigili giyat. Batahira mudu simante visuat. Ehidit ube ata mata magapen vanneya. Ube dakunata mata pihita vanneya. Maka bimantini manusyagi dakunu mata wada karanne natte. අතපණ නැත්තේ ස්වාමීන් වහන්සේ කියනවා මට ඔබගේ අහසකේ දකුණු අත පිහිට වෙනවා ස්වාමීන් වහන්සේගෙන් හැංගෙන්න ඔබට බෑ හංගන්න බෑ කොහේ ගියත් උන්වහන්සේ ඉන්නවා ස්වර්ගයේ තියෙනවා පාතාලයේ තියෙනවා ජේසු ඔබගේ ජීවිතේ හැම සිද්ධිවලම ඉන්නවා ඔබගේ සිත උන්වහන්සේ අඳුරනවා මගේ ප්‍රමන්තනේ ඒ මිනිස්සයාට ගොළු ඊය කතා කරේ ගොතම ගොළු මිනිස්සේ ඇහෙන්නේ නැති බීරි උන්වහන්සේගේ වචනය ඇහෙන්නේ නැහැ උන්වහන්සේට කතා කරගන්න ශක්තියක් නැහැ ජේසු ඒ මිනිස්සයාගේ කන් දෙකට ඇඟිලි දෙක දාලා කෑ ගහලා කියනවා ඔය පාතා කියලා ස්වර්ගය දිහා බලලා සුසුම් හෙලලා ඒ සුසුම් ශුද්ධාත්මයනෝ ඒ ශුද්ධාත්මයනෝ ඔබගේ සුසුම් යාඥාවක් කරලා ඔසවන වෙලාවක් Jesus, ඔබගේ ජීවිතය දන්නවා එයාලගේ කුවක සිත ජරා ඇතුළාන්තය දකිනවා මේ මිනිස්සයාගේ පීඩාවත් ජේසු දකිනවා මම ප්‍රමාණතේනේ ජේසු ඔවුන්ගේ සිතුවිලි දන වචන කතා කරලා කියනවා උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දන නැගිට මෙහි මැද සිටින්නයි අත පන නැති මිනිසාට වදාළසේක ජේසුට තිබුණා අනම්මන ලොකු දේවල් කරන්න නැතුව එතන ඉඳන්ම අත සුව කරලා දාන්න නෑ ජේසු එක්කන් වෙච්ච මනුස්සයව මැදට ගේනවා ජේසු ගිස්සරහට ගේනවා ජේසු අර බීරි මනුස්සයව පැත්තකට අරගෙන ගියා වගේ ජේසුව හම්බ වෙන තනක් සමාජයේ කොන් වෙච්ච මම ප්‍රමාන්තිනි අත පන නැහැ කියන්නේ සාපයක් එදා සමාජය දැනගෙන ඉති ඒක සාපයක් ඒක පාපයක් උන්වහන්සේට පෙන්වන්න ඕනේ දෙවියන් වහන්සේ ඔබ පිළිගන්නවා ඔබට ආදරය කරනවා කියන එක පෙන්වන්න මම ආවේ නිදහස් කරන්න වහල් කරන්න නෙමෙයි කියන එක පෙන්වන්න ඕනේ ජේසු එව මැතට අරගෙන ආවිල්ලා වටේ බලලා කියනවා බලන්න වචනය එතුණාසේ ඔවුන්ගේ සිතුවිලි දැන නැගිට මෙහි මදාලසේ කොහේ නැගිට සිටියේ ඒකල ජේසුස් වහන්සේ සබත් දිනේදී අප කළ යුත්තේ යහපතද අයහපතද Pranaya galavimada nohut nasimada yana prashnaya mama ubagen asimi wadala seka unase on siyallan desa wateta bala athapana nathi manusyawa jesu gawa inna jesu dharma shalawa inna hama kenek deha balana jesu hama kenek deha balala e manusyata kiyana atha dikare ඒ හැම උකුසු වැසක්ම ජේසු දිහා බලාගෙන ඉඳේ චෝදනා කරන්න. එයාලා බලන් ඉඳේ ජේසු මරන්න අවස්ථාවක් ගන්න. ජේසු කෙනෙක් කමක් නැහැ පුතේ. ඔය අත දිගාරින්න. මට හැංගීමුත් අං කරන්න ඕනේ නැහැ. මට ලෝකෙට බය වෙන්න ඕනේ නැහැ. ඔයා අත දිගාරින්න. මම ආදර ප්‍රේමවන්තයනි අත දිගාරින්න කියatti එකම ගීතවල 139 දැක්කේ අටවෙනි වගන්තිය ගීතවල 139 8 කිව්වා ඔබගේ දකුණු අත මඩ නියත උන්වහන්සේ කතා කළා මගේ නැගින රීතියත් මුදෙන සීමාන්ත ඊළඟට හේතු ඔබගේ අත මට වග පෙන්වන්නේ ඔබේ දකුණු අත මට පීඩවන්නේ මම ප්‍රමන්තිනේ ජේසුගේ දකුණු අත ඒ මිනිස්සයාගේ දකුණු අතට පීඩ උනේ කොහමද ඒක කොහමද උනේ ඒක මහා ලස්සන කනෙක්ෂන් එකක්
Mana premanten ini? Unwanse, eh manusia agi atas dikari nakian lekomada. Eka papa agni saven napoluang. Kalau bismas kerap pau, unwanse betes tapi pukul agam manusia dekiuwa. Shalom pukul dia pukul agam manusia rakata kelakiuwa. Main passe, meter pada bahaya nak dia agnu ini berisi pau nukaran nakiela. Jom temagi suisse sih hatram ini parisya de, balan unwanse kata kelak dia nade. Mana premanten ini? Unwanse pahat Delhi vama. Pahat Delhi vama katakanlah kita pasti ne parisi deh. Betes da pukul ngawe manusia itu katakanlah kita. Dahatar ini wagantiya. Balan in pasu Yesus Tuhan si Dewa Malik ngawe di oh munagasi balan na oba suapatvi ata. Meter wada bahana kadayak sidu nuwe napi nisa. Tawat pau nukaran nai wadal seka. Tahu pau keran nepa, itu wada bayahan kadang wenna puluang. Mana premanteri, Yesu pau kar istriat mukadek kianne. Pau kar istriat, unah sekatan kelakianwa, ateveni paricide, juang mateveni paricide. Mama ikolas seni waganti, swami nenatya ya kiwa ya, mama obat waradeno tabami, yanna min pasu tawat pau nukaran nai, unah seada wadal seka. Tapau keran ne pakai lakian ne, itu ni manusia, papa ni sahima wenna puluang, papa ni sahima wenna puluang, papa ni sahima wenna wa, papa ani sansa, papa bawaal keran wa, papa atteko berogi wenna puluang, mana permainan ni, etana bernat nanna tar wenna puluang, abah Yesus katangkan lakian wa, Yesus ke dakunu at, uta pita unek komanda. Maka permainan ini dakunu atau pita ini lassan akti na. Ulangan sejuam tu makin nama ini parisi deh balan. Ulangan se anda manusia ekta suakarnya velave. Palem ini bagar paganti. Ulangan se katakan lagi na. Minisua bilahan na. Ulangan se wadina kali. Upan dasi itu anda manusia itu sek. Guru deh ni mahu anda wipudne mahu mahu ge deh mau pianu. Paukaran isada istrawak ya. Ulangan se nasu. Yesus se pelitur deh min. Mahu anda wipudne mahu wat mahu ge deh mau pianu wat paukaran isanu. Dewa naske balaya, oh tulah prakasha mana peni saya. Eka papa agni sahwinna puluang, papa agni tiwa wennat puluang. Eba dewi anwahans ke balaya, e durwala kama, e headi wajcivitu nasi headakaran ne anne. Dakunu wata, unaske dakunu wata, e hata pihita wenna vidya komad. E manusia ke ata panan leh. Apa maten ata panan leh? Yesu e ata te panan dene komad. Eh manusia ke digarin beri atau wenuen Yesu ke ata digarin awa. Eh digarin kursi. Ata digarin la Yesu ke ata te meten tanah jahan meten tanah me. Meten tanah jahu awa magi premanti ni snayu panane. Snayu ada keran na idering passe. Unah se ata. Tiga eragi nama inna. E manusia ke ata digari ne beri kota. Yesu ke ata kurusa khandak. E pape vandi givan. Yesu ke ata diga hari nama inna. Yesu e manusia vani dahas kare. Evi diheta. Yesu ke dakunu ata pilisarnu ne evi diheta. Mabre manteni. Yesu eava galavagatte. Vedana aveng. Yesus ke wedanah aven, pina aven, emaranen, maka permainan ini, ekor wenna balaya kini mei. Adabu katakan nekai, wedanah aven tiennya balaya. Maka permainan ini, wedanah aven tiennya sanat takama. Adakah palu ini kewi mei, api dakinne, unahse, kolese siwar untuk katakan lipiye, pede wacan kewi ganan. Obau desa. Obudesa, mawitna dukkana, dan mama prithiwe me. Mage, e sharirik dukkvindiyam hetu kotagena, Krisun vahansege sharire vena, sabhavudesa, unvahansege dukkvindiyam unata, sampoorna kirimat mama sahayave me. Mage premante ni, meka thiyala jeevala gyamburu tenak. Evagema varadva therum ganna tenak. Krisun vahansege dukkvindiyam hinatava. Hina tawa. Kena kerana pulang, unwahsa ke kurusé dukwindi me adu wakya lah. Me adu wakya ni me katakan ni. Hina tawa sampurna keran, kiat di
උන්වහන්සේගේ වේදනාවට සම්බන්ධ වීමක් ගැන කතා කරන්නේ. දැන් පාවුලතුමා මේ වචනය අයි ගන්න පුතේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරෙම නෑ. මේ වචනය මුලින්ම දැම්මා. ඔබ උදෙසා මා විඳින දුක් ගැන මම දැන් ප්‍රීති වෙමි. පාවුලතුමා කොලොස්සි සංගීත කතා කරලා කියනවා. ඔබ නිසා මා විඳින ශාරීරික වේදනාව. හරි වැදගත්. ශාරීරික වේදනාව. මගේ ප්‍රේමන්තේනි වේදනාවේ විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔබ වේදනාව විඳින්නත් පුළුවන් විඳවන්නත් පුළුවන්. මොකක්ද නෙමේ කියන්නේ ෆාදර්? වේදනාව විඳින්න පුළුවන් විඳවන්නත් පුළුවන්. දැන් පාවුලතුමා කියනවා මම මේ වේදනාව විඳිනවා විඳවන්නේ. විඳවනවා කියන්නේ වේදනාව ශාප කරනවා, පයින්නවා, විසි කරනවා, ternaryද කියන එක. උදාහරණයක් විදියට ඉස්පිරිතාලේ මගේ තාත්තා කල්තොට ඉස්පිරිත හොස්පිටල් එකේ ඒ කාලේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා වැඩ කරනකොට සමහර තාත්තා කියනවා අනියම් සම්බන්ධතාවලින් සමහර වෙලාවට තාත්තෙක් හරියට නැති දුර්වල සම්බන්ධතාවලින් ප්‍රෙග්නන්ට් වෙලා අම්මලාවයින් පස්සේ දරු ප්‍රසූතියේදී එයාලා මහා ජරා විදියට ඒ වේදනාව විදි බහිනවා කියලා. දරුවට බහිනවා, තාත්තට බහිනවා. කියන්නේ අසභ්‍ය වචන කිය කිය කෑ ගන්න මේක සාපයක්. පැන්න ඒකේ ඒ වචන අහන්න බැහැලු. ඒ ප්‍රසූත වේදනාව ප්‍රසව වේදනාව තුළ. හරි සාධාරණයි. මොකද ඒක සාපයක්. හැබැයි ගොඩාක් වෙලාවට ඒක වේදනාව වේදනාවම තමයි. ප්‍රසව වේදනාව තරම් ගැඹුරු වේදනාවක් තවත් නැහැ. දෙල් කියන මිනුම් දන්නෙන් අපි වේදනාව මනින්නේ. කට්ටක් කැඩෙදි දෙල් වේදනාව මිම්මේ හත් එක අංශක හතකට යනවා. හැබැයි ප්‍රසව වේදනාව කටු ගොඩාක් කැඩනවා වගේ හිතාගන්න බෑ. සමනින් අපි වේදනාවකදී දරන්න බැරි තැනක සිහිය නැති වෙනවා. අම්ම කෙනෙක්ට එහෙම සිහියම නැති වෙන්නත් බෑ. එම උනත් දරුවා ප්‍රසව කරන්න බෑ. පුෂ් කරන්න බෑ. ඒත් අම්ම මේ වේදනාව හරහා යා යුතුමයි. මම ප්‍රේමන්තිනේ කවදාවත් අම්මා ඒ වේදනාවදී ශාප කරන්නේ නැහැ. තරන්න බෑ. කෑ ගහනවා, දත් පිටි කාගෙන කෑ ගහනවා. තරන්නම බෑ. හැබැයි ශාප කරන්නේ නැහැ. ඒ අම්මා වේදනාව විඳිනවා. විඳවන්නේ නැහැ. මම ප්‍රේමන්තිනේ ඔබගේ වේදනාව විඳිනවද විඳවනවද කියන එක ඔබගේ තීරණයක්. පාපය තුල වේදනාවක් විඳින්නම වෙන විඳවන්නම වෙනවා. පාපයත් එක්ක ඇඳිච්ච ආනිසංසයක් තියෙනවාමයි. හැබැයි මගේ ප්‍රේමවන්තනේ ඒ ඇඳිච්ච ආනිසංසය ඔබ ගනුදෙනු කරන විදිය කොහමද? ඔබගේ ඕනම වේදනාවක් ඔබට පුළුවන් මගේ ප්‍රේමවන්තනේ විඳින්න තැනකට ගන්න. අද වචනේ කොලෙසි පළවෙනි ඒ වචන පළවෙනි පටන් ගන්න තැනම ගන්න. ඔබ උදෙසා මා විඳින දුක් ගැන මම දැන් ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතු කොටගෙන පාවුලතුමා කතා කරනවා. මම ප්‍රීති වෙනවා ඔබ උදෙසා මම මේක විඳින්නේ. He will never let your pain go down drain. ජේසුගේ කුරුසේ වේදනාවෙන් මුළු ලෝකෙම ගලව ගත්තා. අද අපි දකින්නේ ජේසුගේ දකුණු මත ඒ මනුස්සගේ දකුණු අතට බලය පනදන්න විදිය. අපේ මන්තේනි දුක් විඳීමේ හීනතාවයක් අඩුවක් ජේසුගේ වේදනාවට ඔබගේ මගේ වේදනාව සම්බන්ධ කරන්න පුළුවන්. ඒක බද්ධ කරන්න පුළුවන්. හැම චූටි වේදනාවක්ම අපේ මන්තේනි එකයි අපි දකින්නේ මතයතුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ උපවාසය සහ යාඥාව ගැන මතයතුමා කතා කරන තැන බලන්න. මතිතුමාගේ 16 මට මතක හරි 16 උනාස කතා කරලා කියන්නේ මේ වැනි යක්ෂයන් දුරු කරන්න 17 මෙවැනි යක්ෂයන් දුරු කරන්න 21 යාඥාවෙන් හා උපවාසයෙන් මිස මතේ 17 21 යාඥාවෙන් හා උපවාසයෙන් මිස මොවුන් දුරු කිරීමට මගක් නැත. යාඥා උපවාසයේදී මොකද කරන්නේ? You will call for pain, suffering, mortification. අපි තීරණයක් ගන්නවා බඩකින් ඉන්න මේ වේදනාව මම පාවිච්චි කරන ආයුධයක් විදියට මම තීරණයක් ගන්නවා මගේ ඇඟ ඉල්ලන දේ දෙන්න නැතුව ඉන්න. ඒකයි අපි උපවාසයේ තේරුම මගේ ප්‍රේමාන්තෙනි. ඒ උපවාසයේ යාඥාවෙන් උපවාසයෙන් ඊට පස්සේ මම ඒක කනෙක් කරනවා ස්වාමින් වහන්සේට. යකාට මෙවැනි යක්ෂයන් දුරු කරන්න උපවාසයක් ඕනේ. ඒ කියන්නේ යකාගේ ඔළුව පොඩි කරන්න තියෙන මාර්ගය වේදනාව ස්වාමින් වහන්සේ මුළු ලෝකයේ ගලව ගත වේදනාව පාවිච්චි කරලා
ඒ මිනිස්සගේ දකුණු අතට ජේසුගේ දකුණු අතට ඇන්න වැදිලායි බලය දුන්නේ. එනිසා මගේ ප්‍රමාණයෙන් ඇඟ ඉල්ලන ඉල්ලනදී අපි කරා හෙඩොනිසම් හෙඩොනිස්ටික් සොසයිටි ප්ලෙෂර් ඔරියන්ටඩ් සොසයිටි අපි ජීවිතේ අපි පුරුදු වෙලා තියෙන සැප දෙන්න ඇඟටම සැප දෙන්න ජීවිතේට සැප දීලා අධ්‍යාත්මය බොල් කරලා ගොබ්බ කරන්න අපගත වෙලා තියෙන්නේ ස්පිරිචුවැලිටි එකක් නැති ඇඟ ඉල්ලන ඇසට රමනේ දිවට ප්‍රණීත නුවණ වැඩමුණ කදිම දේ මගේ ආත්මයට කිසි දෙයක් කරන්නේ නැහැ හැබැයි ජීවිතේ ඔබ ඩිසිප්ලින් කරද්දී ඇඟ ඉල්ලන දේ කඩලා ස්වාමීන් වහන්සේගේ කැමැත්තට එහෙයි කියද්දී ස්වාමීන් වහන්සේ මල් වෙනට ගිහිල්ලා තාත්තේ මම කැමති මේක හැබැයි වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතේ ඉෂ්ට වෙන්න කියද්දී ඒ කුරුසිය දරද්දී එතන මහා පතාක බලයක් තියෙනවා මම පතාක බලයක් මම විමුතිරි ගලන ගඟේ බලයක් නැහැ ඒක සාමාන්‍ය බලයක් විතරයි හැබැයි මේ ගලන ගඟ ප්‍රපාතයෙන් වැටෙද්දී චටාස් ගාලා වැදිලා බිමට වැටෙද්දී එතන ඒ චාලක විභව ශක්තිය චාලක ශක්තියෙන් දරි ඩයිනමෝ එක කරකවලා විද්‍යුත් ශක්තියෙන් මුළු ලෝකයක් එළිය කරන බලයක් එන්නේ ඒ රිදෙන තැනයි මගේ ප්‍රමාන්තේනි වේදනාව වාසනාවක් pain is a calling suffering is a vocation උන්වහන්සේ මේ කැඳවීම පාවලතුමාට දුන්නා අපි හැමෝටම මේ කැඳවීම තියෙනවා වේදනාවට ස්වාමින් වහන්සේ වෙනුවෙන් දුක් විඳීමේ උන්වහන්සේගේ දුක් විඳීමේ හීනතාවය සම්පූර්ණ කරන්න ඔබගේ මගේ වේදනාවට ඔබ කනෙක් වෙනවා මගේ ප්‍රමාණයෙන් ඒක වෙන්න ජේසුගේ ආදරයෙන් පිරෙන්න ඕනේ පාවලතුමා ඒ ආදරයෙන් පිරුණාම අපිට පේන්නේ මේ පුංචි තිත නෙමෙයි ඔබ හිතන්න මම ඇඳන් ඉන්න මේ ඇඳුම මේ ඇඳුම මේ අඳුම මගේ ප්‍රේමන්තනේ මේ එක හිලක් ගන්න ගන්න බෑ ඔබගේ මයි ගන්න බෑ ඒක එක හිලක් ගන්න එතන මේ හිලක් විතරයි අපිට පේන්නේ අනේ හිල්ුණා දැන් මේක හිල් කරන්න නැතිනේ වාකරි මෙෂින් එකෙන් හිල් කරන්න බඳ නැක ඔබ හඳන්නේ කියලා ඔබ හිල් කරන්න එතන මේක අයියෝ හිල්ුණා රිදුණා කැතුණා කියලා ඉන්නකේ මගේ ප්‍රේමන්තනේ නමුත් මේ අඳුම ඇවිල්ලා බලන්න ඒක ඩිසයින් එකක් එක තැනක මෙහෙම බලවම එක හිලක් විතර හැබැයි ඈතට ගියාම ඩිසයින් එකක් ඔබේ වේදනාව මට මෙහෙම මෙයා කිව්වා මේ මුණාරය කරා මේ මුදුන දෙනවා නෑ නෑ හොටු වෙනවා අයියෝ හරි දෙනවා අයියෝ කොරෝනා ඒක විතරක් ගත්තාම එච්චරම තමයි යකෞබව හිර කරන්න එතන බව යාඥාවෙන් බිකපිච්ච ඒරියල් විව එකක් ඔබ දකින්න සිද්ධිය එළියට ආවයින් පස්සේ සමින් වහන්සේ එහරා කරන දේ ඔබ දකින්න ගැළවීමේ සලස්ම උන්වහන්සේ මේ පුංචි දෙයින් කරගන්න දේ ප්‍රියතර ප්‍රේමන්තේනි ඒකට ඔබට ජේසු ආදරය කරන්න ඕනේ ජේසුගේ ආදරය කිමිදෙන්න ඕනේ ගිලෙන්න ඕනේ ඒක ජුවම් උන්වහන්සේ 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ පේදුරුතුමාගෙන් අහන්නේ පේදුරු හැමෝටම වඩා ඔබ මට ආදරෙයිද එහෙනම් මගේ බැටළුවන් පෝෂණය කරන්න තුන් පාරක් එහෙම අහලා පේදුරුතුමා තුන්වෙනි පාර ඇහුවයින් පස්සේ වචනේ කතා කරලා කියනවා මගේ ප්‍රේමන්තනි 17 දෙවනි තැන කොටස ජේසු වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝකවි ස්වාමිනී ඔබ සියල්ල දන්නාසේක මහ බෝසතර ප්‍රේම කරන බව වාස දන්නාසේකයි කිය මගේ බැටළු පටවන්න පෝෂණය කරන්න ජේසුස් වහන්සේට වදාළසේක 18 ඒකාන්තයෙන්ම මම ඔබට කියමි ඔබ තරුණ වියෙහි ඔබගේ ඉඟටිය බැඳගෙන කැමැති තැමති තැන්වල ඇවිදින්නේය එහෙත් ඔබ මහලු කල ඔබේ අත්දිකු කරන්නේය වෙන කෙනෙකු ඔබගේ ඉඟටිය බැඳ ඔබ කැමති නැති තැනකට ගෙන යනු ඇතැයි වදාළසේක ඔකේ බඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණු වැද්දයි හඟවනවාස් උන්වහන්සේ මෙසේ වදාළස ඉක්බිති මානුවෙන්නයි නැවතත් ඔබට කිය මම ප්‍රේමන්තේනි පේදරතුමාට මානුවෙන්න කියලා කියන්නේ මිනිසුන් මසුන් නෙමෙයි මිනිසුන් අල්ලන තැනකට එන්න දලාතරලා එන පේදුරට calling within a calling අද කතා කරනවා මැරෙන්න එන්න මාත් එක්ක කුරුසේ මරණයට එන්න ඔකෙබඳු මරණයකින් මැරෙනවාද හැබැයි ඒක කරන්න ඉස්සෙල්ලා ඔබ මට ආදරේද අනිත් හැමෝටම වඩා මට ආදරේද මගේ ප්‍රේමන්තනේ මේක දරා ගන්න ජේසු පිස්සු හැදෙන්න ඕනේ ජේසුගේ ආදරේ ගිලෙන්න ඕනේ මේ ඔක්කොටම ඉස්සෙල්ලා ඒකයි උන්වහන්සේ කතා කළා කියන්නේ ඔබ ජෙරුසලමේ ඉන්න ඉහලින් බලය ලැබෙනකන් ඉන්න යන්න කලින් ඉන්න එන්න කලින් ඉන්න මොනවාක් දෙයක් කරන්න කලින් ඉන්න ශදාත්මයානෝ
Roma pahai pahai unhasi katakala kiyana. Ebandu balaporottuwakin kisima kalakirimak athi nowe. Manda apata dena lada shudhatmayanu. Deva premayen apage hadavat apage sit puravana seka. Ehadarin puravana shudhatmayanu. E snayu connect karanne shudhatmayanu. Atha pana nathi snayu tika connect wenne shudhatmayanangen. Jesuge kuruse maranen tamai e shuddhatma prabodaya wenne. Jamtumage 7 weni parichchede 37 weni vagantiya mangalle avasani unnase maha 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 annaga katha kala kiyana jam kinek saapi paasen innona ma kire yati ma paminna paanaya kirewa mangalle ilaka vagantiya ganna puthe shuddha leevile liyati bena paridi ma kire adahanna athulin jeevana jalaka jaladara gala inne prakash kaleya unnase mesey wadale taman kire adaha gatta un matu Matu laban tersiri shudhat menan hasi pili band tamal labalane shudhat menan etak nodel latte manda jesu sasi etak mahi mede patna unubemini merenno ne jesu shudhat menan laban marane antekai oke premante ni jesu e level baleng e samanda tawe atikarela esnayu kapich tana samanda kala batkarela kanek karela samanda karela yakarela hakarela pukade venne ida pasi shudhat menan gi magapen mi mateka teva handa samanda na troba kriya karane bage dakunu mata kriya karane unwahasage connection ne kat ekka oke premante ni ida pasi arambunak ඒ යාකච කනෙක්ෂන් එකක් එක්ක ඔබ අගේ අත ස්වාමිනාසේ පාවිච්චි කරනවා කරගට එනකම්ම මගේ ප්‍රේමවන්තනේ සමහර දේවල් මහා ජරාව එළියට ගන්න පාවිච්චි කරනවා ඔබ අත ගලවන්න පාවිච්චි කරනවා කඩන්න පාවිච්චි කරනවා ඔබගේ අත ඔබට අයිති නැහැ ස්වාමින් වහන්සේ ඔබව පාවිච්චි කරනවා God will use you ඒක ජේසු කතා කරන්න කියන්නේ ඒකයි පාවුතුමා කතා කරගෙන කියන්නේ ඔබ වහන්සේගේ Duk vini me hina tawe sampurna karena mage syarirek wedana pawichika na balana bashawa. Kolese wala ngili pegan. Kolese suhansa ge syarirek wena sabahabu desa. Unahansa ge duk vini me una tawe sampurna kirimata. Mama sahaya wemi. Kere jesu ge wedana wada mama kanek wena. Hari de mage pema nanti ne bata mata de kine kata ke lahana. Fadu kuhma de fadu de reflection ne kahala. Mage wedana wada jesu ge wedana wada sambanda karan. Lasana mudaharane shantung monika tumia. Jesu merila Agustus ke salala kama win-win dukfinda Jesu galavi madunna eka complete habe Monica tu me amma vidiyata eyage vedanawa taragena Agustus ni win-win oppu kara Jesu ke vedanawa Monica tu miya haraha Monica vitumiyage vedanawata sambandha vela eyawa galewwa mage pemantene obage swam purusha bimat coming dangalena hitanna Adu padu aku bedakin obak bingin dagi, badarik kan ona mukini gak adu padu bedakin wakil hitan. Itan adi obak ewe dana awa. Samar ewe manusia kia na wacana. Obak ewe pida awa. Bodo pukaran na pulua. Obak ewe corona teka baaf te vek seko bakahin awa taran na be amarui. Apa rade nasi karan lepa. Be syari ke duro leka mo pukaran. Api awi suki itu mudi itu malwagi, ane hari shock ke kerjanya malwagi kesi katte puyera babala wagi indala meren nene mei. Jiwat vila meren nawi, jiwite jiwat kran nawi, kevila ya, pelila podi vila ya nawi. Wajibin nene mei, rajibin nene mei, itarvin nawi. Mage be manthi nih, hema vedana wag popu kran purdu ben. Jiwite oba misunderstand karati. Jiwite obata obata para deddi hin pas karadi tani weddi palu weddi oppu karanna obage jiwite lingika hangima obage jiwite ginnak wage enna avi amuragena dak vilissagena ena e hangima oba mata mehema karanna one kiyana de oppu karanna eka jesuta oppu kala balanna obage sharireya eka juwam samawena ruma dolassene parichchede palanne wagantiye unase sabaya utumma utumma yage gena katha karana Roma dulus dulai ke nasi kata ke laki no sahut dari veruni devian bahansa imahat daya daya wak baku bevin obagi syari de devian bahansa ta kepekela un bahansa ta pesan nu jiwa mana ya gea kota oppu karena men obagen utakma ilami sebe buti maya namaskare ewe bagai be mati ni ada bi awasan kerem kolos serung lipi e ke sampun yang kiwa neka hari wadaga palu tu makata kena de palu tu makata ke laki no කියවන්න පුතේ මේ සභාවේ සේවකයෙකු වශයෙන් දෙවියන් වහන්සේ මාපත් කර
ඔබේ යහපත උදෙසා මට වගකීමක් බාර දුන්සේක. ඒ වගකීම නම් දිව්‍යන් වහන්සේගේ පණිවුඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීමය. ඒ පණිවුඩය යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක්ව සැඟවී තිබී. දැන් උන්වහන්සේ සදහැවතුන්ට ඒ අනාවරණය කර ඇත. මොකද ඒ පණිවිඩය ඔවුන් හට ඒ අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක්දැයි සකල ජාතීන්ට දන්නට පිණිසය. ඒ රහස නම් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ වැඩවිසීමය. උන්වහන්සේ ඔබගේ තේජාන්විත බලාපොරොත්තු වනසේක. මගේ ප්‍රමාන්තයනි ජෙසු ඔබ තුළයි කියන එක. ජෙසු ඔබ ඇතුළේ. ඔබයි ජෙසුයි එක්කෙනෙක්. ඔබගේ වේදනාව හරහා ඔබ ජෙසුට මහා දයාබරව සම්බන්ධ වෙනවා. ඒ රිදෙන තැනත් එක ජෙසුගේ තුවාලයට ඔබගේ තුවාලය බද්ධ වෙනවා. ගහක අත්තක් ගහකට බට් කරන්න ගහ තුවාල කරලා අත්ත කපලා ඒ තුවාල දෙක යා කරලා බැඳලා තියෙනවා වගේ. ජෙසුගේ තුවාලය ඔබගේ තුවාලයට යා වෙනවා. ස්වාමිනාසේ ඔබ තුළයි. එනිසා වේදනාව කැඳවීමක් කරගන්න ජේසුගේ ආදරයෙන් ආදරේ ගිලෙන්න ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළයි. එනිසා මේ සම්බන්ධතාවය තුළ ස්වාමිනාසේ අරමුණක් තියෙනවා. පාවුලතුමා කියනවා මට බාර දුන්නු ඔබ රැළ ඔබ වෙනුවෙන් මම කරන දේ මගේ වගකීම. ඔබට බාර දුන්නු ඔබගේ පවුල ඔබට දකින්න හැම අඩුපාඩුවක්ම මනුස්සයෙක්ගේ අඩුපාඩුවේදී ඔබට වගකීමක් තියෙනවා. ජෙසු අම්මා පාතිමාවේ මැජිගෝරිය දර්ශනලා කිව්වේ පෞකාරණ දෙසා යාඥා කරන්න. එනිසා අපි වේදනාව ඔප්පු කරමු. මේ කොරෝනා වසංගතයේ වේදනාව ඔබගේ ඔබ ඒ ආෆ්ටර් ඉෆෙක්ට්ස් එකේ ඉන්නවා නම් ඔබ දුක් විඳිනවා නම් අපරාධේ නිර්අපරාධේ සාප කර කර විසි කරන්න නැතුව කුකානුමට ඔය වේදනාව දාන්නේ නැතුව පාවිච්චි කරන්න පුරුදු වෙන්න. තවත් කොරෝනා රෝගියෙක් උදෙසා මම ප්‍රමාන්තේනේ ඔබගේ ජීවිතේ පීඩාවක් එද්දී ලෝකෙ ගොඩාක් දෙනෙක් දුක් විඳිනවා. අර ඒ මේ ඇඳුමේ එක හිලක නතර වෙනවට වඩා සිද්ධියෙන් එළියට ඇවිල්ලා ඔබ මේ ලස්සන දකින්න ස්වාමිනාසේ ඔබගෙන් බලාපොරොත්තු වෙන දේ. හැබැයි ප්‍රීතියෙන් 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 උනාසේ ජුවම් උනාසේ රෝම 5:3 කතා කරනවා. මොකක්ද පීඩාවෙන් ඉවසීම. ඉවසීමෙන් තැම්පත් බව. එපමණක් ඉවසීමෙන් තැම්පත් බව තැම්පත් බවෙන් බලාපොරොත්තු උපදින බව දැන අප විඳින පීඩාවලදී උවද ප්‍රීති ප්‍රමෝද වෙමු. 1 Thessalonians 5:16. අප්‍රමාණ පීඩාවේදී ප්‍රීතියෙන් විඳින්න විඳවන්න එපා. සතුටෙන් ඉන්න නිතරම ප්‍රීතිවන්න නොකඩවා යාඥා කරන්න. සියල්ලෙහිදී තුති දෙන්න කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මේය. මගේ ප්‍රමාණ්‍යනේ බලාපොරොත්තු එකයි සතුට ප්‍රීතිය. මගේ ප්‍රම ප්‍රීතිය ශුද්ධාත්මයන ඔබට දෙන දෙයක්. මුස්පේන්තු වෙලා මූසල වෙලා විසි කරලා කලකන්නේ කමින් නෙමෙයි මේක කරන්නේ. මහා සිනාමස මූණෙන් උපේක්ෂාවෙන් දරාගෙන අපි එක එක්කිනාට ආදරය කරගෙන තව කෙනෙකු ශක්තිමත් කරගෙන ඇතුළාන්තයේ මේක කිය කිය බෝඩ් ගගා Facebook එකේ දැන් උන්න මට උන අද මම ඔප්පු කරනවා මගේ උන නැද්ද උන ඔප්පු කරනවා මේ වෙන පෝස්ට් යනවා හතර වටේ ඒක මේ පෝස්ට් දායින් එකක් නෙමෙයි කී දෙනෙක් ලයික්ද හාල්ලානේ අනේ ඒවත් පෝස්ට් Instagram පොද නැද්ද තුවාලේ ප්ලාස්ටර් එකත් ෆොටෝ එක දාලා Instagram වල දානවා මන්දන එක එක ජෝඩ් මේක මන්දනේ එහෙම එකක් නෙමෙයි මොකද ඇතුලෙන් ස්වාමින් වහන්සේත් එක ගනුදෙනු කරන තැන ඒ මහා ප්‍රීතියට සම්බන්ධ වෙන්න ජේසුගේ වේදනාවට ඔබගේ වේදනාව මුසු කරලා ඒ ගැළවීමේ අත්දැකීමට යන්න අද වචනය ඔබට ආරාධනා කරන ප්‍රමාත්‍යනි. ආමෙන්.